විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අදාළ නීති යාවත්කාලීන කරන ලෙසට ඉල්ලීම් කරනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් යුනයිටඩ් යුත් සංවිධානය මේ පව අවධාරණය කළා. කැලණිය මාවර මණ්ඩිය නැනමල් රාජකීය විද්‍යාලයේ දරුදරයන් වෙනුවෙන් ජනමාධ්‍ය වැඩමුළුවක් පසුකේදා පැවැත්වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සුරවීර මහත්මිය ඇතුළු විද්වතුන් කණ්ඩායමක් මේ සඳහා සම්පත්දායකත්වය ලබා දී තිබුණා. විද්‍යාලයේ දරුවන්ගේ මාධ්‍ය කුසලතා සංවර්ධනය කිරීම සහ මාධ්‍ය ඒකකයක් පිහිටවීම මෙහි ආරම්භ වුණා. විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ බාර ආචාර්ය අනුර රණසිංහ මහතා මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා වර්ලත් බදුක නායතනයේ නිල්ලාංචනය ලිදැක්වීම සිදුකරුණේ රාජමාත්‍ය රංජිත් සෙඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සංචාරක උදව් ප්‍රදර්ශනය අදින් අවසන් වනවා. සංචාරක සේවා සපයන ආයතන 150කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ ඊයේ දිනේදී. දිවුලපිටිය හංචාපොල අතුලමුනි මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය හංචාපොල සීලවංශ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ආදාහන පූජෝත්සවයේ ලබන අඟහරුවාදා පස්වරු දෙකට විතානමුල්ල කනිෂ්ඨ විද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනවා. එල්ටීටී හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව සත්‍ය හෙළිකරන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ඒ සඳහා සැකසූ කෙටි චිත්‍රපට නිර්මාණ ප්‍රදර්ශනය රටවල් කිහිපයකම සිදුවනවා. මෙරට නීති විශ්ලේෂකින් ඇතුළු පිරිසක් වැඩසටහනට එක්ව සිටිනවා. දෙමළ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් අතරංගුටගත් ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීම ආදී ශ්‍රේෂ්ඨ කිහිපයක් පිළිබඳ මෙසේ ජාත්‍යන්තරය දැනුවත් කරනවා.